අපි තමුණාන්සේලා වෙනුවෙන් පසුගියදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කළා. එහි විශේෂයෙන්ම රට හදන සෞභාග්‍ය දැක්ම යටතේ අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කරන ආකාරය, ඒ වගේම ආර්ථිකය ගෙනෙන ආකාරය ගැන අපි තමුණාන්සේලාට පැහැදිලි කළා. විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගික වැඩසටහනක්. මේ රටේ ඉන්න විද්වතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් පසුගිය අවුරුදු 4 පමණ කාලය තුල විවිධ ප්‍රදේශවල වගේම රටට බලපාන කරුණු සම්බන්ධව අවබෝධයක් ලබාගෙන ඒවට විසඳුම් හැටියට තමයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුණාන්සේලාගේ අවශ්‍යතාවයන් ගැන අවබෝධයක් ඇතුව තමයි මේ ප්‍රායෝගික වැඩසටහන ඉදිරිපත් කරලා තිබෙන්නේ. මෙහි සඳහන් සියලුම කරුණු අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් නේ. නිසා ඒ සියල්ලක්ම මගේ දූර කාලය ඇතුළත මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සියලුම කරුණු ඉෂ්ට කරනවායි කියන එක තමුණාන්සේලාට මම සාතික වෙනවා. අපි විශේෂයෙන්ම කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළා තිබෙනවා. අපි දන්නවා මේ රටේ 33%ක් පමණ තවමත් ජීවත් වෙන්නේ වැවිලි කර්මාන්තේ සහ කෘෂි කර්මාන්තේ. අද වැවිලි කර්මාන්තේ යෙදිලා ඉන්න සියලු දෙනාම වගේ සෑම පළාතකම අසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අපිට වසර ගණනාවක් ප්‍රධාන අපේ විදේශ විනිමය ගෙන ආපු තේ, පොල්, රබර් මේ සියලුම වැවිලි අදත් ඉතාමත්ම අසීරු තත්ත්වයකට එය පත් වෙලා තිබෙනවා. ඒ වගේම අපනයන කරන භෝග, ගම්මිරිස්, කුරුඳු වැනි භෝග වල අද මිල වැටලා තිබෙනවා. මේට විසඳුමක් වශයෙන් විශේෂයෙන්ම තමුණාන්සලා දන්නවා ඇයි මේ තේ කර්මාන්ත මේ කඩා වැටීම නිසා තේ වතු වල වැඩ කරන කම්කරු වගේ ඉඳලා සුළු සා මාධ්‍යම ප්‍රමාණයේ තේ වතු හිමියන්ගේ ඉඳලා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ ඉඳලා ඉහළ සමාගම් දක්වා අද අසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මට හේතුව තමුණාන්ස දන්නවා පිට රටින් ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා ඒ කවලම් කළා යැවීම නිසා. අපි විශ්වාස කරන්නේ අපේ රටේ ගුණාත්මක භාවයෙන් තිබෙන තේ වලට එදා අපි පළවෙනි තැනේ හිටියා. අපි දැන් හතරවෙනි තැනට වැටිලා. ඒ නිසා මේ තේ සිලොන් ටී කියන වෙළඳ නාමය ජාත්‍යන්තරයේ නැවතත් ඉහළ තැනට ගෙනල්ලා මේ ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා යමන එක අඩු නැති කළා. අලුත් වෙළඳ පොළවල් රජය මැදිහත් වෙලා ඒ වෙළඳ පොළවල් නැවත ලබාගෙන අපිට හොඳ මිලක් අපේ තේවලට ලබා ගැනීම හරහා තමයි අපිට තේ කර්මාන්ත ඉහළට ගෙනියන්නට පුළුවන් වෙන්නේ. අපි මේ නිසා අපේ රජය, අලුතින් පලවන රජය මේ වෙනුවෙන් ප්‍රමුඛස්ථානයක් දීලා මේ තේ කර්මාන්ත ඉහළට නංවන්නට අවශ්‍ය සියලුම දේ, ඒ වගේම තාක්ෂණය හඳුන්වලා දෙන්න, කාර්මිකකරණය හඳුන්වලා දීලා වැඩි ආදායමක් ලබා ගන්නට ක්‍රියා කරනවා. ඒ වගේම ඒ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ තේ හිමියන් එයයි මේවා නැවත වගා කරන්නට ඕන, අලුතින් ඉඩම් වගා කරන්නට ඕන ඒවා නැවතිලා. මුත් ඒ අයට මේවා වගා කිරීමට අවශ්‍ය සියලුම සහන අපි අපේ රජයක් තුලින් ලබා දෙනවා. ඒ වගේම
රබර් කර්මාන්තය මේ පිට රටින් රබර් ගෙන්වීම අපි සම්පූර්ණයෙන්ම තහනම් කළා අපේ වැවිලි රබර් කර්මාන්තය ඉහළට නංවන්නට. ඒ වගේමයි ගම්මිරිස් සහ අනෙකුත් භෝග වර්ග. ගම්මිරිස් අපේ රටේ ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් වැඩි ලෝකේ වැඩිම හොඳම ගම්මිරිස් තිබුණේ අපිට. මුත් මේ පිට රටවලින් බාල ගම්මිරිස් ගෙනල්ලා ශ්‍රී ලංකේ නම ගහලා ප්‍රතිපණය කිරීම නිසා අපේ ගම්මිරිස් වලට තිබුණු ඒ අගය නැති වෙලා තිබෙනවා. දැන් අපි මේ සියලුම පිට රටින් ගෙන්නන භෝග සම්පූර්ණයෙන්ම තහනම් කළා. ප්‍රතිපණය කිරීම එක සම්පූර්ණයෙන්ම තහනම් කළා අපේ ගම්මිරිස් වලට. අපි සිලෝන් පෙපර් කියන නාමය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ කර ගන්නට ඕන. වෙළඳ පොළ හොයා ගන්නට ඕන. මෙයා ප්‍රචාරය කරන්නට ඕන. ඒ වගේම පර්යේෂණ කළා. තවත් මේ ගම්මිරිස් වියලන ක්‍රම, ගම්මිරිස් වල භෝග ඉවත් රෝග ඉවත් කරන ක්‍රම, ඒවා ප්‍රවාහනය කරන ක්‍රම, අසුරන ක්‍රම, වගේම අගය වැඩි කිරීම හරහා ගම් අපේ ගම්මිරිස් වලට තියෙන ඉල්ලුම වැඩි කරන්නට අපි ක්‍රියා කරනවා රජයක් හැටියට මැදිහත් වෙලා. ඒ ගම්මිරිස් වැවිලි කර්මාන්තය ඉහළට ගෙන එන්නට. ඒ වගේම අපි දන්නවා ගම සමග පිළිසඳරක් හරහා අපි මේ තොරතුරු ලබා ගැනීමේදී විශේෂයෙන්ම අපි විශාල රැකියා ප්‍රමාණයක් වගේම විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන් අපේ මැණික් හරහා. ඒ නිසා අපි අපේ රජයක් හරහා ප්‍රමුඛත්වයක් දෙනවා මේ මැණික් කර්මාන්තය දියුණු කරන්නට. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.